අපිට විශාල අවුරුදු 100කට වැඩි කාලයක් අපි ප්‍රධාන විදේශ විනිමය අපි ඉපදුවේ තේවලි. මේ තේ කර්මාන්තේ අපි ආරක්ෂා කරගන්නට ඕන. අපි විශාල විදේශ විනිමයක් අපේ රටට ආර්ථිකයේ වැදගත් අංශයක් තේ ආර්ථිකය. ඒ එකම විශාල ප්‍රමාණයක් රැකියාවල යෙදලා ඉන්න. අපිට පුළුවන් කමක් නැහැ මේ ආර්ථිකේ කඩාවැටෙන්න දෙන්න. අදූරදර්ශී ක්‍රියාකලාප නිසා. ඒ නිසා මේ තේ ආර්ථිකයව ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය සියලුම බැදිහත් වීම රජාත්මකින් අපි මැදිහත් වෙනවා කියන එකත් හමුනාංශලට කියන්නට ඕන. ඒ වගේම අපි දන්නවා අපි එදා මේ රටේ ආරක්ෂාව තහවුරු කරා. අපි ත්‍රස්තවාදය පරාජය කරා පමණක් නෙවෙයි, ඒ පරාජය කළා නැවතත් ඒ වගේ සිද්ධි නැති නොවෙන්න අපි පැහැදිලි ආරක්ෂිත සැලැස්මක් මේ රටේ යොදලා තිබුණා. නමුත් මේ රජය ආවට පස්සේ ඒ සැලැස්ම කඩලා දැම්මා. කිසිම ජාතික ආරක්ෂාව පිළිබඳ අවබෝධයක් නැතුව අර විදේශීය බලපෑම් වලට, ඒ වගේම සමහර රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම් වලට යට වුණු ඇමතිවරුන් ඉන්න මේ අමාත්‍ය මණ්ඩලය රණවිරුවගේ අභිමානය කඩා දැම්මා. අපි දාලා තිබුණු ඒ ආරක්ෂක වැඩපිළිවෙල කඩා දැම්මා. බුද්ධිංශ, ඉතාමත්ම වැදගත් බුද්ධිංශ, ඒ අයට අභූත චෝදනා නගලා ඒ අය හිරිහෙවල් වලට යව්වා. අපි එදා පොලිසියේ PID එක, කියන්නේ ත්‍රස්ත විමර්ශන අංශය, CID එක අපරාධ පරීක්ෂණ අංශය, මේවා අපි එදා පාවිච්චි කරේ ජාතික ආරක්ෂාවෙන්, ජාතික ආරක්ෂාවට බලපාන තොරතුරු හොයන්නට. නමුත් මේ රජයාවට පස්සේ මේ ආයතන පාවිච්චි කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් පසුපස යන්නට. මෙන්න මේක තමයි මූලික හේතුව. එය කිසිම ආකාරයකින් මේ රාජ්‍ය ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. මේ අපේ රජයක් තුළ නැවතත් ඒ අපි අපේ රණවිරුවන්ව ඒ දිය යුතු අභිමානය දීලා මානසිකත්වය හදලා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධිංශ ඒවා ක්‍රියාත්මක කරවලා නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරවයි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට තහවුරු කරනවා. අපිට විතරයි ඒක පුළුවන් ඉන්නේ. තමුන්නාන්සලා දැක්කා මේ දැනුත් රණවිරුවන් ගැන මේ අය කියන කතා. අපිට විතරයි පුළුවන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ හැඟීමක් තියෙන, රණවිරුවන් ගැන හැඟීමක් තියෙන, පොලිසිය ගැන හැඟීමක් තියෙන, බුද්ධිංශ ගැන හැඟීමක් තියෙන, මේ යොදන ආරක්ෂක වැඩපිළිවෙල ගැන හැඟීමක් තිබෙන අපට පමණයි මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න කරන්න පුළුවන් එකක් මේ අවස්ථාවේදී කියන්න ඕන. ඒ වගේමයි ආර්ථිකේ. අපි පැහැදිලි වැඩපිළිවෙලක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා. කෘෂි කර්මාන්තේ වේවා, සංචාරක කර්මාන්තේ වේවා, අනිකුත් බුද්ධිය මුල්ලුණු ආර්ථිකයේ වේවා, මේ සෑම අංශයකට අපි පැහැදිලි වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන වෙනුවෙන් මේ රටේ අතරමං වෙලා ඉන්න තරුණ තරුණියන්ගේ අධ්‍යාපන, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීලා, හොඳ උසස් අධ්‍යාපනයක් ලබා දීලා ආර්ථිකයටම ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් රැකියාවන්ට යොමු කරන්නට අපි අධ්‍යාපනය වෙනුවෙන් මුල අවුරුද්ද ඉඳලම විශාල ආයෝජනයක් කරනවා. මේ තරුණ තරුණියන්ට අතරමං දෙන්නට පුළුවන් කමක් නැහැ. උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නට අපි අවස්ථාවක් ලබා දෙනවා. එපමණක් නෙවෙයි, වැඩගත් අපි උන්ගේ ඒ පාඨමාලාවල වෙනස්කම් කරලා වැඩගත් තොරතුරු තාක්ෂණය මේ වගේ අවට පුහුණුවක් ලබා දීලා, ඩිජිටල් තාක්ෂණය පිළිබඳ පුහුණුවක් ලබා දීලා හොඳ රැකියාවකට යොමු කරවන්නට
අපි විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය අද විශාල ලෝකයේ අවස්ථාවක් ලැබිලා තිබෙනවා ආර්ථික දියුණු කරන්නට. විශේෂයෙන් මේ හා සම්බන්ධ සමාගම් වලට අපි බදුසාන සම්පූර්ණයෙන්ම අපි බදු වලින් විදේශ විනිමය නිදහස් කරලා තිබෙනවා. ඒකට හේතුව මේ තව තවත් වෙළඳ පොළ බලලා අපිට තව තවත් වැඩ ගෙනල්ලා මේ රටේ ඉන්න තරුණ තරුණයන්ට අවස්ථාව දෙන්නට තමයි අපි ඒ කාර්ය කරලා තියෙන්නේ. මේ සෑම ශ්‍රේෂ්ඨයක්ම දිහා අපි බලලා අධ්‍යයනය කරලා පැහැදිලි වැඩසටහනක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. තමුන්නාංශේලා මා ගැන විශ්වාසය තියන්න. මම සෑම විටම මට දුන්න අභියෝග වගකීම් මම ඉටු කරා. ආරක්ෂක ලේකම්වරයා හැටියට, නාගරික සංවර්ධන අධිකාරී ලේකම්වරයා හැටියට මම 100% ඒ වගකීම ඉටු කර පොද්ගලේ. අද තමුන්නාංශලා දෙන අභියෝගයක් මම ජය ගන්නට ලෑස්ති. නිසා තමුන්නාංශලා මා කෙරෙහි විශ්වාසය තියලා තමුන්නාංශලාගේ යුතුකම ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යවත් දේශයක්, අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවායි කියන එක මම පොරොන්දු වෙමින්, තමුන්නාංශලාට ජය වේවා, රටට ජනතාවට ජය වේවා, මෞබිමට ජය වේවායි ප්‍රාර්ථනා කරන ස්තුතිය. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.